අද නිත ෆිල්ම් ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අරසිමලයේ වනසේනාසන කරු සාමග්ගි සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකක අධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡවත් සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංවූප සමෝ සුඛෝති සද්ධර්ම ශ්‍රාවක ගුණබර වාසනාවන්ත පිඟුතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් දේශනා කිරීමට ශ්‍රවණය කිරීමට සූදානම් වන මොහොත. පින්ගන්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්විසි රෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අංක 39(1) නව ජයවීර මාවත එතුල් කෝට්ටි ලිපිණි පදිංචි අරුන්දති පෙරේරා මහත්මිය මේ උතුම් ධර්ම දානෙන් ලැබෙන කුසල අරුන්දති පෙරේරා මහත්මියගේ සැමියා වන පුෂ්ප කුමාර මහත්මිය දේනිය වෙන රුවිනි පෙරේරා මෙනවිය සචිනි පෙරේරා මහත්මිය හා හිරාන් පෙරේරා පුතුණුවන්ට කල්යාණ මිත්‍රයසුරු නිරතුරුවම ලැබී උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ධර්මදේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු ඇත්ත අතර යම්කිසි කෙනෙක් මගෙන් ඇහුවොත් ධම්මවිජය ස්වාමීන් වහන්සේයි බුදුරජාණන් වහන්සේ මොනව පිළිබඳව මොනව දැකලාද බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආවේ? මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඔබ වහන්සේ දැක්කේ ওই තරම් හැමදේම දාලා එන්න තරම්? තිඟතුනි මම ඔබට සැබවින්ම කියනවා නම් මට බුදුරජාණන් වහන්සේක එකම එක පණිවිඩයක් තමයි පළවෙනියටම ඔළුවට ගියේ. ඒක තමයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. අපි හැම දෙනෙක්ටම මේ ලෝකේ දාලා දිනක යන්න වෙන. කොයිද මේ ලෝකේ අතාරින්නේ? කොයිද යන්න වෙන කියන එක ගැන නිශ්චයක් තිබෙන්නේ. මේක තේරුම් ගන්න. අනිවාර්යෙන්ම උපන්නා වූ සත්වයාට මරණින් ගැලවීමක් නෑ. අහසෙ හිටියත්, වන ගුහාවක හිටියත්, ගල් පර්වතයක හිටියත්, ගහක් උඩට නැගලා හිටියත් උපන්නා වූ සත්වයාට මරණින් ගැලවීමක් නම් නෑ. ඉපදුනා නම් මැරෙනවමයි. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සනං. පින්තුනි අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම ලැබෙන සහතික දෙකක් තියෙනවා. එකක් ඉපදුනාට පස්සේ ලැබෙන උපන්න සහතිකේ, අනිත් එක මරණ සහතිකේ. කෙනෙක්ට උපන්න සහතිකයක් නොලැබුණත් මරණ සහතිකේ නම් ලැබෙනවා. කවදටද ලැබෙන්නේ? එවෙන් කාටත් මේක බලාගන්න වෙන්නේ නැහෙනේ. තමන්ගේ මරණ සහතිකේ කවුරුත් බලන්නේ නැහෙනේ. තමන්ගේ මරණ සහතිකේ බලාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. තමන්ගේ මරණ සහතිකේ බලාගන්න පුළුවන් කෙනෙක්. ඒ තමයි තමන්ගේ ඥාති. ඥාතින්ට තමයි මේ අවස්ථාව, මේක ඔපචුනිටි එකක්.
व्यवस्था तात की मरण सात की गण पुतेक्ट ए तात की मरण की अन्नी सल्ली वलिंग वचन करण बेरी तरम बटिनाक संसार अम्म की मरण सात की अतरगण द्वेक्ट पुतेक्ट एक गण पुलवाम पाड़म आवड़ गान किसकोल गण बे हे भाई मे मरण पिलबंद ना मिनीसु मरण को जीवित अपेक्षा दलवगे पिंगतुनी ओबेत मगे जीवित मरणीन केलवर ओबेत मगे जीवित मरणीन इवर मरणीय दक्वा दिवेन हिमिंदिवत हयंगदिवत मुन काल के मुन गिद्र हिटियात मुन मेन्दात केमिन केमिन नोबाप सीलु दिनाम लांग मरण मे अतारति गेलविन पुलवां के निकनम मे तुन लोकमने तुंडोकमने इपदुनान मरणवामय उपत्या सहे वेदं मरणंगागतं सदा इपदुनान मरणवामय जीवितं उदया अत्तं सूर्यो व्यधावति जीवित लक्यान्नी उदेट एविल्ला उदेट नगल हवसट अस्तंगमेट यान सूर्या वगे एक अनिवार्यं सिद्धवेन देयक् सूर्य बहले अनो किन का अनिवार्य ये वगे तमें जीवित मेरण किन का अनिवार्य सुयसत्ताम पुण्यदे बुद्धि बुद्धि जिनद्वयं घाते से मरण अंकिपं खातुमादिश के बुद्धियं वृद्धियं हृदियं वृद्धिमत भावित पत्वु बुद्धि बुद्धि जिनद्वयं जिनद्वय जिन राज सम्मा संबुद्ध पच्चेक बुद्ध सम्मा संबुद्ध तुमन हंसेला सा पसे बुद्ध तुमन वत गाते सी मरण की मरने की मेहम कर दिया का तुम आदि से के कथा माँ गेन कवर कथा वक दम बुद्ध जान हंसे गेन हो बल नहसे दा परिनिर्वाण मंच के वैडी दला अरसा समापत्य समवैदीला मे तुन लोकट पहलवे श्रेष्ठ मुतुम से अवसन हुस्म पोद हेलादे आप हुस्म वेटुन्ने ए बुद्ध शरीर आय हुस्म वेटुन्ने की अटवत वेटुन्ने टिकिन टिक उष्ण गिया टिकिन टिक जीवमान बव गिया अंतिम दर कड़क बाट पत् मुकद करी सायक दाल सामान्य विधि अट मारे महोत्कर्षवत् विधिटूनेकनिकेनम कथा वक्ति नो परनिर्वाण सूत्रे मम्मी मरणे गणकियाटूमना सामान विधिट मुगिनियालु अविलुना सामान विधिट मविलुना अविलीला अवसानिदे धातु इतरक कितुरुना अपे अट सकली तुरुनो वगेम धातु इतरक कितुरुना एवत् स्थिरने एवत् पवतिन्निने एव कालिकदि नतिवेलागी अस्तंगमेट मेन यदाट गौतम किल बुद्रजान हंस नमग्गन अपि काटत मतकुनु तीवी अपि दन्नी नैनी पन लक्ष दुलस्दाह पालवो बुद्रजान हंस कौद किल गौतम बुद्रान हंस काल दुलस्दास विसी हत्नम अपि दन्नी अंतं अटवसी बुद्रान हंस लागे नमगम कियन्न वितरय गौतम बुद्रजान हंस वत्तपितव कल्प गानिक एम पहल वेच्च एक बुधु के गांठ वितरक मे तम मरण करलाभ नैकैकी बलव पस्स कन्न समाधि मारया करण अपराधे तरम बलव गुणवत् मिनिस्सु गुण अति मिनिस्सु गुण पुरण मिनिस्सु मे हमोवम मारे केन के ना पिंगतुनि अरगिने अन्नी किसुदु भेदयक् करन्नी नैतु बलन्नको बुद्रजानन वहन्सेवत् ए विधियटम मरणीट पत्तुनानी एक देखल तमय सक्तो देवेंद्र यदा अहसिंदल क्यूवे अनिच्चावत संकार उपादवय दम्मिनो उपज्जित्वा निरुज्जन्ति तेसं वूप समोसुकु अनिच्चावत संकार अहो वत किवे अहो अने अपोई अने अनिच्छा संकार संस्कारोनं अनित्यय उपादवय दम्मिनो
ඉපදিলা නිරුද්ධ වෙන සුළුයි uppajjatva niruddhanti ipadila niruddha wenawa pingutuni te sangupa samosuku e sanskarayan innathivimama sapai athivima nan dukai ala thiyenawani marana sati bhavanawa gena wadala wadala balanna jeevithaye kiyana eka kelawara wenne marani nohitana aakariyekin godanagena jeevitha ahimi wena sattwaya tamange jeevitha ahimi wime duka dara ganna beruwa ane mawa behera ganna ane mawa merenna denna pa puthe අනේ තාත්තා මැරෙන්න දෙන්න එපා අම්මා මැරෙන්න දෙන්න එපා කියලා පණ අදිනෝ අනේ මාව බේරගන්න මම මැරෙයි කියලා අඬනවා මිනිස්සු අඬනවා මම මැරෙයි තමන් මැරෙන්න ඉන්නේ කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට මිනිහෙක්ට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වෙනත් දෙයක් නේ තියෙන සතුට ඔය ඔක්කොම ඉවරයි මැරෙනවා කියලා දැනගත්තහම මම මතකයි අපේක්ෂා රෝහලගෙන එක විශේෂඥෙක් මාත් එක්ක කතා කරා ඔයකට කලින් දාලා තිබෙනවා පිළිකාරෝහල පිළිකාරෝහල හැබැයි කෙනෙක්ට පිළිකාවක් හැදිලා ගෙදරින් එළියට බහිද්දි එයා මනසින් 90ක් විතර මැරිලා තමයි එළියට බහි. ඒ නිසා පිළිකාරෝහලට යනවා පිළිකාරෝහලට යනවා පිළිකාරෝහලට යනවා කියලා දැනෙද්දි එයාට මරණය කියන එක 90ක් විතර එයාගේ මනසට වැදිලි ඉවරයි. ඒ නිසා නම විනාශ කරලා දැම්මා අපේක්ෂා කියලා. අපේක්ෂාවක් දැල්වන්න පුළුවන් දැන. හැබැයි ජීවිතය ගැන खबर अपेक्षावकोहल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 ो
මට බොරුනම් කියන්න බෑ එනිස ඇත්තම කියන්න අමාරුවෙන් හරි මේ ටික අහගන්න අම්මලට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ තාත්තලට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ අවස්ථා ජීවිතය පිළිබඳව තේරුම් ගන්න විශාල වාසනාවක් ඒ වාසනාවෙන් ජීවිතය පිළිබඳව තේරුම් ගන්න ඒ වාසනාවෙන් ජීවිතය පිළිබඳව වටහා ගන්න ඒ වාසනාවෙන් ජීවිතය පිළිබඳව අවබෝධඥානයකට පැමිණෙන්න අම්මලට පුළුවන් පුළුවන් නම් මටත් ඇඳක් වෙන් කරලා තියන්න ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව ටික දවසකින් එනවා එයි අම්මලට විතරක් නෙමෙයි මේ කතාව අපිටත් පොදුයි මරණ ධම්මං මා මියති අලබ්බනී යඨාන මා මැරෙන්න එපා කියලා කවුරුත් හිතන්න එපා අම්මේ සුව වෙයි ගෙදර යන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා අපි හැමෝම මැරෙනවාමයි සමහරක් විට ඔය වැළඳිලා තියෙන්නේ මරණයට පත් වෙන්න හැදිච්ච රෝගය වෙන්න පුළුවන් මරණයට පත් වෙන්න ඕන මිනිස්සෙක්ට හදිසි අනතුරකින් නොමැරුණොත් ඒකට අදාළ රෝගයක් හැදෙනවා. පොග්ගඩු දෙක දිය වෙන්න ගන්නවා. අක්මාව දිය වෙන්න ගන්නවා. හැම දෙයක්ම පිංගුතුනි. මොකද කරන්නේ නේ? මේ යථාර්ථය වටහා ගන්න උත්සාහවත්වත් කරන කෙනෙක්ට විතරයි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අන්තිම කෙළවර මැති වටිනාකම දැනින්න පේන්න ගන්න. සමහරු මේ මරණය පිළිබඳව කල්පනා කරන්න බය. සමහරු දැන් ඇත්තම කියනවා නම් මම දැකලා තියෙනවා මේ අර මෙච්චර මේ මරණය ගැන මම බණ කියලා මම සමහරක් වෙලාවල් කියනවා කියන්න බෑනේ ඉතින් ජීවිතේ කියන එක අපෝ එහෙම කියන්න පහමදිරු වාසයට එහෙම වෙන්නේ නැහැ ඇයි මේ අපිට හිතෙනවා දැන් මට මතකයි මම පහුගිය දවසක සත්කමකට යොමු වුණා එක්තරා ආකාරී ඉතින් මේ පොඩි සැත්කම්ද ලොකු සැත්කම්ද එහෙම අදාළ නැහැ මිනිස්සු මැරෙනවා කියන කරන සමහරෙකුට සිහි නැති කරාට පස්සේ සිහිනාව සමය යනකොටම බොඩි ස්වාමීන් වහන්සේ නමකට මෙසේජ් එකක් දැම්මා ආස්මා එන්න බැරි වුණු මේ මෙන්න මේ යූසර් නේම් පාස්වර්ඩ් එක ගහලා ඊමේල් එක අරගන්න පුළුවන් ඒකෙන් සාමාන්‍යයෙන් ආරණ්‍ය සේනාසනේ සිදුවෙන කටයුතු පිළිබඳව සියලු දේවල් ඩක්කොලා අදහස් කරවලා තියෙනවා හරිද මගෙන් පොඩි මැසේජ් එකක්. හැබැයි ඇත්තටම එහෙම පුළුවන් නේ සිහි නැති කරලා ආයෙත් සිහි එන්නේ නැතුව මිනිස්සු මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ආයිරිකාව වෙන්නේ නැතුව මැරෙනවා එහෙමම. ජීවිතේ පිළිබඳව යථාර්ථය දකින්න බය වෙන්න ඕනේ නැහැ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ අපවත් වෙනම. ඒකයි ඇත්ත. ඒක මම දන්නවා. ඒක අද වුණත් හිට වුණත් අනිද්දා වුණත් අර
එකම දේ ඔබ බය විය යුත්තේ බය වෙන්නේ තමන් තමන්ගේ මනුස්ස ජීවිතයට යම් සාධාරණයක් ධර්මීය පැත්තෙන් කරලා නැත්තම් තමන් කළගත යුත්තේ කරගෙන නැත්තම් විපස්සනාවක් වඩලා නැත්තම් විදර්ශනා ඥානයක් උපදවගෙන නැත්තම් සමාධි මාත්‍රයක් පරිහරණය කරලා නැත්තම් අර්පණා තත්වයකට හිත ගෙනල්ලා නැත්තම් කර්ම කර්ම විපාක පිළිබඳව ඔබ කල්පනා කරාම ඔබට තියෙන අනාගත භයානක විපාක දෙන සසරක් නම් අන්න බය වෙ අපායට දෙගෙන වැටෙන්න පුළුවන් කොයි උපදීද දන්නේ නේ ආයි බුද්ධෝත්පාද කාලයක් ලැබෙයිද දන්නේ නේ හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේකේ ඔබේ බලාපොරොත්තුව සංකාරුපෙක්කා ඥානිය දක්වා යන්න නම් ඔබ ඔබේ ගෝල් එක ඇචීව් කරපු කෙනෙක් බවට පත් ඔබේ ඉලක්කය ළඟා කරගත්තු කෙනෙක් බවට පත් විය යුතුයි නැත්නම් ඔබ පරාදයි ඔබේ ඉලක්කේ සෝවාන් වෙන්න නම් ඔබ ඔබේ ඉලක්කේ ලං කරගත්තු කෙනෙක් බවට පත් විය යුතුයි පින්වතුනි ඉලක්ක ලං කරගත්තු මිනිස්සු මරණයට බයයි එකයි ප්‍රජාපතිය පිරිණිවන් පාන්නේ යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා අනේ 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 ස්වාමීන් යනේ බුදුරණන් වහන්සේ කෝ ආනන්ද අඬනෝ නම් මන්නේ අඬන්නු මා බලාගත්තු සුළුමවණ යන්නේ හැබැයි ආනන්ද මං අඬන්නේ නේ ඇයි ඇයි ඇය යන්නේ යා යුතු තැනට ආයිත් ඇය මේ ජරා මරණ සහිත සසරේ අතරමං වෙන්න යන ගමනක් නෙමෙයි මොකටද අඬන්නේ කොහොමද පෞරුෂය මේ දහමේ තියන්නේ ආනන්ද දන්නවද ඔය උත්තමාවිය මාත් එක්ක සසරේ එකටම ඉපදිපදි ආවා මං අසනීප වෙන වෙලාවල් වල මට බඩගිනි හැදිච්ච වෙලාවල් වල මට කවන්න පුවන්නේ නැති ආනන්ද අද ඔය ප්‍රජාපති යන්නේ ආයිත් මට කවදාවත් ප්‍රජාපති කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැ අද ඇය යන්නේ ආපහු නොයන ගමන මට අදින් පස්සේ ඇය මේ සසරේ ආයිත් හම්බ වෙන්නේ නැ ඇයි මමයි යම්කිසි බන්ධනයක් සහිතව සසරේ ආවනම් ඒ බන්ධනේ අදින් ඉවර බලන්න පිටු ඒ සාතේරීමකට පත් වුණානි යථාර්ථය අවබෝධ කරගත්තා තමන් හැමතිස්සෙම තමන්ගේ ගෝල් එක ඇචීව් කරපු කෙනෙක් බවට පත් වෙන්න ඔබට අවශ්‍ය සුගතියකට යන්න නම් ඔබ සුගතියකට යෑමට ප්‍රමාණවත් කුසල කර්ම කරලා දැන් නම් මං මැරුණත් කමක් නැහැ කියලා හිතෙන්න පින්වතුනි අපිට මොනවද අඩු බලන්න පැවිදි වෙන්න ඕනි කියලා හිතන පැවිදි වුණා උපසම්පදා වෙන්න ඕනි කියලා හිතන උපසම්පදා වුණා මට මතකයි මං උපසම්පදා වෙන්න ඕනි කියලා හිතලා උපසම්පදා වෙලා එන අතරතුර මට හිතුණා මේ යන ගමන් මේ වාහනේ හැප්පිලා මැරුණත් කමක් නැහැ කියලා කෙනේ ඒ වෙලාවේ හිතේ තිබ්බ එකම ගෝල් එක ඇචීව් කරන්න තිබ්බේ උපසම්පදා ඒ අවස්ථාවේදී Tamanට දැනෙනකොට දැනෙන පරාසයත් එක්ක දැන් බුදුදහම දන්න. ඒකට දැන් දන්න ඕගොල්ලෝ සමතයක් වඩන අඳුම් උපචාර සමාධියක්වත් උපදව ගන්නු. කසීන නිමිත්තක් උපදව ගන්නු. ඒක උපචාර සමාධිය දක්වා වර්ධනය කර ගන්නු. ඒක ධානා මට්ටමට ගෙනියන්න ඕන. දැන් මේ විපස්සනා භාවනාවක් කියලා දීගෙන යනවා. නාම රූප පරිච්ඡේදක් ඥානෙ ඇති කරගත යුතුයි. සංකා විතරණ විසුද්ධිය ඇති කරගත යුතුයි. ප්‍රත්‍ය පරිග්ඝා ඥානෙ කියන අනතුරු පහළ වෙන සම්මස්සන ඥානිය ඇතිකරගත යුතුයි උද්‍යාවි භංගානුපස්සනාව බයිතපට්ඨාන ආදීනානුපස්සනාව නිබ්බිදානුපස්සනාව මුංචිතුකම්මිතාව පටිසංකානුපස්සනාව සංකාරුපෙක්ඛාව ඇතිකරගත යුතුයි ඇති කරගෙන නැත්තම් ලැජ්ජ වෙයි බය වෙයි ප්‍රමාද වෙයි මා පච්චා විපටිසාරි පස්සේ අඬන්න දෙලන්න එපා හැබැයි විපස්සනාව පැත්තෙන් විදර්ශනා ඥාන ඇති කරගත්තු කෙනෙක්ට එහෙම නැතුව එහෙට මෙහෙට වෙලා මේ පන්සලේ තියෙන ගහකට වතුර දාලා තනකොළ ගහක් උගන්නලා උගුල්වල බණක් දෙකක් කියලා එහෙම නිකන් සතුරු වෙන්න හදන්නේ සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවත් අපවත් වෙන්න සිද්ධ වුණා මැරෙන්න සිද්ධ වුණා රත්තරම් පෙට්ටිවල වුණත් අද කොවිඩ් හැදිලා යනවා වගේ පෝර උරේක දාලා ගියත් කාඩ්බෝඩ් පෙට්ටිය දැම්මත් ඔක්කොම ගොදුරු වෙච්ච ධර්මතාවය තමයි මරණය කියන්නේ එනිසා පිංගුතුනි ඔබ බලන්න හිතට තට්ටු කරලා අන්න ඒකයි ඔය තියෙනවා මේ පැවිද්දෙක් විසින් නිතර කල්පනා කළ යුතු කරුණ දස ධම්ම සූත්‍රය ඔකේ තියෙනවා මරණ කාලයට එනකොට මැරෙන්නේ නැහැ නේද මරණ කාලයට එනකොට මම උත්තරී ධර්මයක් සාක්ෂාත් කරගෙනද තියෙන්නේ මමගේ ගෝල් එක ඇචීව් කරලා තියෙන්නේ ළඟට ඇවිල්ලා කල්යාණ මිත්‍රයෙක් අහනවා මේ ස්වාමීනි ආපු වැඩේ කරගත්තද මහණුනේ ඇයි සසරින් දාස් සෝවන් වෙන්න ආ එන සෝවන්ුණාද මහණුනේයි රහත් වෙන්න අද රහත් වෙලාද මහණුනේයි සංකාරුපෙක්කා ඥානීය හිත දියුණු කරගන්න ප්‍රඥා පාරමිතාව පුරා ගන්න දැන් පිරුවද මහණුනේයි ධානයක් ලබා නිලංග ජීවිතේ බ්‍රහ්ම ලෝකයන් දැන් උනාද අන්න එතකොට කියනවා
මංකු භවිස්සාමි කියන්නේ මේ ලැජ්ජ වෙන්න එපා අයියෝ දා කරගන්න බැරි වුණානේ බලන්නකෝ අපරාදෙනි අනේ ඉතින් බැරි වුණානේ උපරිම ට්‍රයි කරා මොන ලැජ්ජ නැති කතාවක්ද සාසනීය ජීවමානයි නම් කරඬුවක් වහලා පින තියනකොට ධාතුන් වහන්සේලා කරඬුව ඇතුළට වඩිනවා නම් ධර්මතාවයේ කල්පනා කරාම යථාර්ථයේ කල්පනා වෙලා සත්‍ය වැටහෙනවා නම් තව මොනවද කරන්නේ මොන ලැජ්ජ නැති කතාවක් දර කියන්නේ අපිට බැරි වුණා වෙලා නැති වුණා වැඩ වැඩි වුණා මොකක්ද මේ කතාවේ තේරුම ගන්නක බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ආදර්ශ මේ මේ මරණයත් එක්ක බැඳිච්ච ඉතුරු පැත්ත බලන්න කුණාහසික කාල කළමනාකරණ එක වෙලාවකට අවදි වුණා නැකිට්ටක මම මහා කරුණාවෙන් ලෝකයේ දිහා බැලුවා දානි උන්වහන්සේ හිතිච්ච වෙලාවල් වල වැළඳුවේ නැ ආර්ය වළඳින විදියට වැළඳුවේ දැන් මිනිස්සුන්ට එහෙම දවසට මිනිස් ගෙඩියක් කන්න ඕන විතරොත් යන අර චූන් පන් ලොරියකට හරි අත දාන නැත්තම් දුවගෙන දුවගෙන ගිහලා මුරුක්කුවක් කටේ දාගන්න ටොපි කන වරව කනවා මේව කනවා එක එක જાති හදාගෙන බොන උදේටත් රෙසිපි බලන හවසටත් රෙසිපි බලන බල බල හදන හද හද කන කනවා තම් උයනවා තම්මනවා කනවා බුදිය ඔච්චර තමයි කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළුණේ කැම්බීම ගැන කියන්න නෙමෙයි කොහොමද හොඳ වගාවක් කරගන්නේ ලොකුම වට්ටක් කොහින්ද පහළ වෙන්නේ මොන පෝර ගැහුවාමද කියලා හොයන්න නෙමෙයි අද ආමුදුරු වෘත්තේ වකරන ඇත්තම හොඳට බල ඇයි මහණ වුණේ වෙන එකකට ඒව නැ මතකද අර පහුගිය කාලේ කුඹුර වලට බැහැගෙන නාඩගමක් නැටු මම මේ කියන්නේ යථාර්ථය ඇයි තමන් දැන් පින්වතුනි වාග්යවත් උන්වහන්සේ දානි වළඳන්නත් වෙලාවක් දුන්න හැමතිස්සෙම අහුවෙන වෙලාවට වළඳන්න එපා ඊට පස්සේ කකාම ඉන්න වෙයි කිය දැන් හිතන්නකෝ පැවිද්දන්ට රැයට කණ්ඩ වුණාන දැන් මගේ ආරන්නේ සේනාසනේ ස්වාමීන් වහන්සේලා 25ක් 30ක් ඉන්නවා කියලා හිතා දැන් අපිට රැයටත් කණ්ඩ වුණාන උයාගෙන පියාගෙන ලී සුද්ධ කර කර කැරට් සුද්ධ කර කර නටන්න එපා බණ කියන්න පුළුවන් දැන් මේ බණ එක කියන වෙලාවේ පොල් ගාන්න වුණානම් මට ගිහින් දැන් බලන්න හැම දෙම කාල කලමනා කරන්නේ චතපුණේ පය දෙකයි දෙවිවරුන්ට ප්‍රශ්න අහන්න වෙලාවක් වෙන් කරලා දුන්නු මිනිස්සුන්ට තමන්ගේ කාලය කලමනා කරන්න කරගන්න බෑ මිනිස්සු හැම දෙයම හතරට නැගිටිනවා කියලා නිදා ගන්නවා හතරට එලාම් බදිද්දි නැගිටලා ෆෝන් එක ස්නූස් කරනවා විතරයි නැගිටින්නේ නේ හේතුව හිතේ අදිෂ්ඨානියනේ අඩුම පියවිනින්දෙන් නැගිටින්න හිතේ අදිෂ්ඨානිය මදි කෙලස් නින්දෙන් කොහි නැගිටින්නේ මුලින්ම පියවිනින්දෙන් නැගිටලා ඉන්නේ මිනිස්සු නිදි හතරට ලයිට් වල බුදි මේ උන්දල ගෙවල් වල කෙලස් නින්දෙන් නැගිටින්න කලින් පියවි නින්දෙන් නැගිටින්න එපා තමන්ට හිතෙන වෙලාවට නැගිටින්න එපා පින්තුනි ඒව කරන්නේ නැතුව කොහිද මරණින් මිදේ මැරෙනවමයි මතක තියාගන්න ඔබට මට මරණය කියන එකේ වෙලාව විතරයි දාලා නැත්තේ මැරෙනවා කියනකන දාලා තියෙන්නේ සහතික අසං කරලමයි තියෙන්නේ දිනේ වෙලාවයි තනයි ආසන්න හේතුවයි විතරයි දාන්න ආසන්න හේතුව මරණයට හේතුව නෙමෙයි ආසන්න හේතුව අනිත් එක මම ওই දැක්ක බහුතරයක් මරණ පිළිබඳව මම කල්පනා කරද්දි ලංකාව ඇතුළේ අපිට පේන්න තියෙන බහුතරයක් මරණ මේ හොඳට හිටිය මිනිස්සුන්ට වයසට යද්දි heart attack හැදෙනවා heart attack හැදිලා මරණ සමහරට හුස්ම ගන්න බෑ වයසට යනකොට මේ උගුරට ඇඟිල්ල දාලා සෙමටික එළියට අදින්න වෙනවා උගුරට ඇඟිල්ල දාලා සෙමටික එළියට අදින්න වෙනවා සෙම හිර වෙලා තමයි මැරෙන්නේ බහුතරයක් දින සෙමටික හිර වෙලා මැරෙනවා මේ ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සු සෙම හිර වෙලා මැරෙනවා පින්වතුනි පිළිකායව මේව හදුවත් ඉතින් ඒ වගේම මරණයටපත් වෙනවා ටිකෙන් ටික හැබැයි හොඳට ඉන්න මිනිස්සුන් දැන් ධම්මජසයන්සේ ඉන්නවා පිළිකාවක් නොහැදුනොත් අරකක් මේකක් නොහැදුනොත් අන්තිම කාලෙදි සෙම වැඩි වෙලා දැන් අපිට සෙම තියෙනවනේ අපිට දැනෙනවනේ ටික 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 සෙම මට හැමදේම හිතන දෙයක් සෙම ටිකක් කෙනෙකුට කවදා හරි දවසක අද මට මේක කාරල කියලා ගහන්න පුළුවන් හැබැයි එක දවසක් ඇයි මට කාරල කියලා ගහ ගන්න ඇඟි හයිය නැති එදාට ඒ සෙම ටිකම හිර වෙලා මාව පවත් වෙයි මේ තමයි යථාර්ථය මේ කල්පනා කරලා මේකෙන් ගැලවෙන්න අවශ්‍ය නම් අපි තේරුම් ගත යුතුයි මම ඔබට කියාගෙන ආපු කාරණාව ධම්මජ්ජ ස්වාමීන් වහන්සේයි මහණුනි කවුරු හරි ඇහුවොත් මට කියන්න තියෙන පිඟුතුනි මේ නිර්ර්ථක ජීවිතයක් අරගල මැද්දේ අරගල අපි කියන්නේ ස්ට්‍රගල් අරගල මිනිසු අරගල කරනවා ජීවිතේට කන්න බොන්න නාන්න අඳින්න ලං කරගන්න
කැමති දේවල් ළඟා කරගන්න අකමැති දේවල් අයින් කරගන්න මිනිස්සු අරගල කරන ලේසි නේ කැමති දේවල් ලං කරගන්න එක ලේසිත් නේ ලං වෙච්ච දේවල් කැමති නැහැ කියලා අයින් කරන එක ලේසිත් දැන් හිතන්නකෝ හොඳ නැති භාර්යාවක් විවාහ වුණා නම් දික්කසාද කරන එක ලේසි බෑ දරුවෙක් කේම හිටියොත් ජීවිත කාලෙම වන්දිත් ගෙවන්න හරිද සා මිනිස්සු හැමතිස්සෙම අරගල ජීවිත පිඟුතුනි අරගල කර කර අරගල කර කර යන ජීවිතේ කෙලවර තියෙන්නේ මරණය කියලා දැනගත්ත දවසේ කල්පනා වුණේම මොකක් මොනාරක ගන්න අරග මොනවතියා මොනවත් එක්ක ජීවත් වෙන අරගල තේරෙනවද මං කියන්නේ දැන් මගේ මම ඔබට කියන්නකෝ මං හැමදේම මම කියන කතා මගේ තාත්තා නැති වෙච්ච වෙලාවේ මම කල්පනා කරා එයාගේ මිනිහ පිණිපෙට්ටියේ තියෙනකොට මේ මිනිස්සු හදපු ගෙදර මේ මිනිස්සු අවුරුදු ගාණක් පෝෂණය කරපු බිරිඳ මේ මිනිස්සු අවුරුදු ගාණක් හදපු දරුවෝ ඔක්කොම ලෝකේ මේ මිනිස්සු ආරම යන්නේ අර ගෙදර ගෙනිච්චෙත් නේ භාර්යාවට කරන්න පුළුවන් දෙයක්ුත් නේ දරුවන්ට කරන්න පුළුවන් දෙයක්ුත් නේ කර්මයයි ධර්මයයි දෙක සලකලා බැලුවාම අන්තිමට පින්මුතුනි ගිය ඔහුගේ සසර ගමනට අපිට අල්පෙනිත්තක උදව්වක් කරන්න බෑ හිත හදාගන්න පින්කම් නම් කරයි කණේ කරේ තියෙනව ගලෝ ගලෝ තිබ්බ ගෙවල් දරුවල් යාන වාහන ඔක්කොම අපි පූජා කරා අපිට කරන්න පුළුවන් එච්චරයි හැබැයි ඒ අය කරගත්තු කර්ම වලට විපාක විඳින්න වෙන්නේ ඒ අයට නිසා අපිට ඒකට බලපෑමක් කරන්න බෑ අදකෝ මම ඔබට කියන්නම් සත්‍ය කතාව දැන් මගේ තාත්තා නැති වෙලා අවුරුදු 6ක් විතර මම මේ පෙරේදා දවසක පැත්තකට වෙලා ඉඳගෙන මේ මරණයට ගොදුරු වෙලා ඉන්න සත්‍ය පිළිබඳව ලෝක සත්‍යය මරමුණු කරගෙන කල්පනා කරද්දී අපිට භාවනාව ඇතුළෙදිම තාත්තා මතක් මං ආයිත් මානසිකාර්ය ඒ වටේ කරනකොට මම කියන්නේ මේ වටේ කරනකොට කල්පනා කරනකොට එක්තරා පොඩි වෙලාවක මට පුදුමයි කියන්නේ පිටි අඩුම මූණවත් මතක් කරගන්න බෑ මූණවත් මතක නෑ يعني මේ අවුරුදු ගානක් ළඟේට පො අවුරුදු 20 ගානක් ලයික ළඟට එකට වෙලා තුරුළු වෙලා නිදාගත්තු තාත්තගේ මූණ මතක් කරගන්න බැරි වුණා කිව්වා ඉස්සර තාත්තා කියලා මතක් වෙනකොටත් ඇඬුණු අපි දැන් හිතලවත් කඳුලක් ගන්න හිතලවත් ගන්න හිතුවත් කඳුලක් කිය ජීවිතේ ඇටි ඒවරක ගන්නද වහන්සි වෙන්න ඕනි ඊට වඩා මේ කැලේ ගස් ගල් යට ගෙවන ජීවිතේ හරි සනීපයි මට හේතු උදේ නැගිටලා වැඩට යන්න ඕන්න මං 7ට නැගිටින ඕන්න මං 8ට නැගිටින ඕන්න මං 12 වෙනකන් සැතපෙන මේක හරි නිදහස් කවුරුත් මනත හිතන්නකෝ මට මේ ගහක් මුලට වෙලා ඉත හැකිනේ හිතන්නකෝ පූජා කරපු කුටියකට වෙලා ඉන්න බැරිද පුළුවන් අරගල ජීවිතේ අරගලනේ වයසට යනවා ලෙඩ වෙනවා මරණයටපත් වෙනවා යන්න දීලා ඉන්න රේස් දුවන්නේ යන්න මරණයට යන්න ලෙඩ වෙන්න වයසට යන්න අතරමැද අරගලනේ මිනිස්සු අරගල කරලා අරගල කරලා අරගල අරගල කරලා බලගන්න මිනිස්සුන්ට වරදින්න තැන් ජීවිතේ පරාද වෙන බව දැනුණහම ඒගොල්ලන්ට ලේසියෙන්ම හුවෙන ඔප්ෂන් එක තමයි කඹයක් අරගෙන බෙල්ල වල දාගන්න නැද්ද වහබොන්නේ නැද්ද බෙල්ල වල දාගන්න හේතුව ජීවිතේ පරාදයි අඩුම මේ මිනිස්සුන්ට මතක් වෙනවද රත්තරම් පින්වතුනි බෙල්ල වල දාගන්න එක ඔප්ෂන් එකක් නෙමෙයිනේ හරි ඒක ඉවරයි නම් හා ඉවරයි දැන් සසරට වැටුනහම දුක දෙයනේ මිනිස්සෙක් වුණාම මොලයක් තියෙන්න බෑ ප්‍රශ්නයක් වුණයින් පස්සේ බෙල්ල වල දාගන්න එක ප්‍රශ්නෙට උත්තරේ නම් අනේ ඔක්කොම අපි ඔක්කොම එක්ක මෙහෙම කරනව නේ ජීවිතේ විමුක්තිය කියලා එකක් ශාස්ත්‍රඥ වහන්සේ නමක් හඳුන්වලා දෙන්නේ එතකොට ඒකෙත් දැන් තේරවාදය ගත්තාම මේක අර විවිධ සම්ප්‍රදාය කියන various tradition විවිධ සම්ප්‍රදායන් තියෙනවා ඒ විවිධ සම්ප්‍රදායන් ඇතුළේ බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තේරවාදී ශාසනයේ ලංකාව ඇතුළේ අපිට ලැබිලා තියෙන හැටි යන්න ඔය මේ එමිරේට්ස් වලට නැත්නම් සෞදි පැත්තට යන්න යන්න ඩුබායි පැත්තට යන්න ඔමාන් පැත්තට කොච්චර මිනිස්සුන්ට ධර්මයේ වටිනාකම තේරෙනවද බලන්න ඒ මිනිස්සුන්ට ධර්මයේ වටිනාකම තේරෙන තරම් ඒ මිනිස්සු ධර්මයේ හොයන තරම් අදා ගන්න හේතුව ඒ රටවල් වල ඉන්න දෘෂ්ටි අදහන අහිංසකයි මිත්‍යා දෘෂ්ටි නමුත් අහිංසකයි ඒක නේ වදහා ඔවුන් කොච්චර දුෂ්ටිවල හිර වෙලා ඉන්නවද කියන එක ඔවුන්ට ඒකෙන් පේන්න පටන් අරන් තියෙනවා
පිඟුතුනි මේ යථාර්ථයේ තේරුම් අරන් ජීවිතයට මුහුණ දෙන එක තමයි කරන්න ඕන. එනිසා ඔබට පුළුවන් ඔබට මම මරණ සති භාවනාව ගැන කියන්න යන්නේ නැහැ. හැබැයි ඔගොල්ලෝ ගන්න ඔගොල්ලෝ නිතර පාවිච්චි කරනවා නම් සතර කමඨහන් කියලා කර්මස්ථානයේ පිළිබඳව ලියවිච්ච ගාථා ටිකක් තියෙනවා. සතර කමඨහන් කර්මස්ථානයේ පිළිබඳව ලියවිච්ච ගාථා ටික. මේ සතර කමඨහන් වල තියෙනවා මරණ සති භාවනාව පිළිබඳව ලියවිච්ච අපූරු ගාථා පෙළ. මරණ සතිය පිළිබඳව ලියවිච්ච අපූරු ගාථා ටික. ඒ ගාථාවන් වල සඳහන් වෙනවා ඔබ හොයාගන්න පුළුවන් නම් මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතයිද තතාහං මරිස්සාමි මරණං මම හිස්සති. මහා සම්පත්ති සම්පත්තා මාතු සම්පත්තියට පැමිණියා වූ සත්වයනුත් මරණයට පත් වුණා. යතා සත්තා මතයි දෙනද්ද ජනාධිපතිවරු මැරෙන්නේ නැද්ද මැරෙන. අගමැතිවරු මැරෙන්නේ නැද්ද මැරෙන. බුදුවරු පිරිනිවන් පෑවේ නැද්ද පිරිනිවන්. මේ කොච්චර සක්විති රාජ සම්පත්ති අර සම්පත් මේ සම්පත් මුණ සම්පත් තිබ්බත් මරණය කියන එක සත්වයාට ලැබෙනවමයි. මහා සම්පත්ති සම්පත්ත යථා සත්තම තථාහං මරිස්සාමි. ඒ විදිහට මමත් ඒ විදිහට මමත් මරණයට පත් වෙනවමයි. මරණං වම හිස්සති. මරණය මාගාව තියෙනවමයි. නිකං කල්පනා කරන්න. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. මරණත්තා යෝකාසං වදකෝ වියේස. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. ඉපදුනානම් ඒත් එක්කම මරණිය තියෙනවා. ඒත් එක්කම තමයි මරණිය කියන එක. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. මරණත්තා යෝකාසං වදකෝ වියේස. පිඟුතුනි හිතන්න. වදකේ මගේ පස්සේ කඩුවක් අමෝරාගෙන එනවනම් වදකෙක් මගේ පස්සේ කඩුවක් අමෝරාගෙන එනවනම් ඉඩ ලැබිච්ච ගමන් මාව මරන්න. පිඟුතුනි ඒ මරණිය කියන වදකයා මේ වෙලාවේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් ඉන්නේ. ඔබට පේනවද බලන්න? ඔබ හැරිලා බලන්න ඔබේ පිටිපස්සේ නැද්ද? තාම ඔහුට අවස්ථාව ලැබිලා නැහැ. ඕකාස අවස්ථාව ලැබිලා නැහැ. මරණත්තාය ඕකාස මරණය සඳහා අවස්ථාවක් ආපු ගමන් මේ වදකයා මගේ හිස සිඳිනවා. ඔබේ වදකයා ඔබේ හිස සිඳිනවා. පිඟුතුනි ඔබටත් මටත් හේමලයා වගේ ළඟ ඉන්න අනිත් යාළුවා තමයි මේ මරණය කියන වදක. කඩු අමෝරාගෙන ඉන්නේ. බෙල්ල ආසන්නේ තියෙන්නේ. කොයි වෙලේ හරි ගැහුවොත් අනිවාර්යෙන් මේ කඳ වෙන් වෙලා අපි මරණයටපත්. පිඟුතුනි යම් කිසි කෙනෙක් එල්ලුම් ගහට නියමුණාම අපි කියනවා අනේ පව් අනේ ඉතින් මැරෙන්න නියමුණානි කිය. පිඟුතුනි ඔබ මතක තියාගන්න ඔබත් මමත් කියන්නේ එල්ලුම් ගහට නියම වෙච්ච හිරකාරයෝ වගේ මරණය කෙලවර කොටගෙන ඉන්න මරණ දණ්ඩණයට අහුවෙච්ච සිරකාරියෝ තමයි මේ ලෝකේ. අපි මේ හිතට දාසකම් කර ජීවත් වෙන්නේ, තෘෂ්ණාවට දාසකම් කර ජීවත් වෙන්නේ බරපතල වැඩ සහිතව හිරේ දාපු මිනිස්සු වගේ. බලන්නකො මිනිස්සු එහෙම්මමයි. බරපතල වැඩ සහිතව සොකමැත්තෙන් හිර වෙලා ඉන්න ජීවිත මරණය කියන එල්ලුම් ගහට නියම වීමෙන් අනතුරුව මරණ දණ්ඩණයට ලක් වූ සිරකාරයන් වගේ ගෙවන මහ අසරණ ජීවිතයක්, මහ නීච ජීවිතයක්, හීන ජීවිතයක් අපිට තියෙනවා. මරණත්තාය උකාසං වදකෝ වියේස. ඊස කංගනි වත්තන්තං සතතං ගමනුස්සුතං ජීවිතං උදයාත්තං සූර්යෝ වියදහති. මම මේක පිළිබඳ කලින් සිහිපත් කළා. පිඟතුනි මේ ගාථාවන් වල තේරුම් බලාගෙන හිමින් සැරේ තේරුණා මම මේ කියන එක. තමන් මේවා පිළිබඳව නිතර කල්පනා කර නිකන් ගිරව් පැටව් වගේ අහසට කලදික් කරගෙන නටන නාඩගම් වගේ අර ඉස්සර පොඩි උන් අහසට කලදික් කරගෙන නටන්නේ ඒ වගේ පිරිපොත් ඔළු උඩ තියාගෙන මේවා කිව්වට වැඩක් නැහැ. මේ අර්ථයේ මනස කාර්ය කරන බලන්න කොයිතරම් සංවේගජනකද කියලා. ජීවිතං උදයාත්තං සූර්යෝ විය ධාවති කියද්දී ඇති වෙන්න ඕනි පිංගුතුනි මහා සංවේගය. අපේ මිනිස්සුන්ට ඇති මෙලෝ සංවේගයක් නැහැ. මම දැක්කට ස්වාමීන් වහන්සේ නමක් කියනවා එක්තරා නායකයෙක් පන්සලට එනකොට පිරිත් කියේ ඉන්න මිනිස්සු පිරිත් පොත් දාලා දුවන් යනවලු නායකයෝ. ඒ තරම් අවබෝධය. පින්නතුනි මේ මස් කඳවල් ගැන, මස් ගොඩවල් ගැන, දිරණ මැරෙන ජීවිත ගැන ඕනෝට වඩා බලාපොරොත්තු තියාගෙන නම් ජීවත් වෙන්න එපා. මරණය කියන එකෙන් අපි ඔක්කොගෙම සෙල්ලම් ඉවරයි. මේ ආරණ්‍ය සේනාසන, මේ වටාත්තු, මේ පැවිද්දිකම්, මේ සිවුරු, යාන වාහන, ඉන්න තැන්, ඔප්පු තිරප්පු, මේ කිසිම දෙයක් පින්නතුනි අපිට අරන් යන්න බෑ කවදාවත්. මතක තියාගන්නේ
සමේ ඔක්කොම දාලා යන්න තියෙන දේවල් නිසා මිනිස් ආත්මార్థකාමී වෙන්නේ නැතුව දැන් සමහරු ඉන්නවා ලෝභකමේ සීලොම දේපල වස්තු හිර කරගෙන ඉඳලා 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 මැරෙනවා මැරුණට පස්සේ ඔක්කොම රාජ්‍ය සන්ත කරගන්න සමහරක් වෙලාවට එහෙම නෙමේ මැරෙන්න ඕනි මිනිස්සු මට හරි ඊපෙරද කවුද කිව්වා එක එක්කෙනෙක් මැරෙනකොට කවුද කියලා කිවඩක් නැහෙනේ මට මැරෙන්න බෑ කෝටි 700ක් පොතේ තියෙනවා කියලා ඇඬුවයි කියලා බලන්න මේ මොන තරම් මිනිස්සු ජීවිතය ගැන දන්නේ නැද්ද මොනවද පිංගතුනි මැරෙන වෙලාවට සල්ලි කන්නද කෝටි 1000ක් පොතේ තිබ්බ ඉන්නකම් ඒකෙන් ජීවත් වෙලා මැරෙනකොට ඒ මොනවත් අරයි යන්න බෑ අපි ඒක දැනගෙන ජීවත් විය යුතුයි මැරෙන වෙලාවට ඒව ගැන බලාපොරොත්තු තියාගෙන මොනව කරන්නේ අරයි යන්න බෑ සතියනකම් පොතක පතක තියෙද්ද ඒක පොලියෙන් හරි ජීවත් වෙන්න මැරෙනකොට ඒක අරයි යන්න දඟලන්න එපා අන්න ඒකයි මුලාව ඉන්නකොට කාලෙ බීලා ඉන්න එක නෙමෙයි මුලාව මැරෙනකොටත් ගෙනියන්න හිින දකින්න එකයි මුලාව අන්න එතකොට මිනිස්සුන්ට ජීවිතයේ යථාර්ථය අමතක වෙනවා එතකොට මිනිස්සුන්ට ජීවිතයේ සත්‍ය පිළිබඳව අමතක වෙනවා ඒ අමතක වීමත් එක්ක මිනිස්සු තිරිසන් භාවයට පත් වෙනවා තිරිසන් භාවයට තමන්ගේ ජීවිතය පිළිබඳව අමතක කරනවා මේ වගේ ගැලවෙන්න නම් අනිවාර්යෙන්ම කල්පනා කරන්න මගේ පිංගතු නිත්‍යාව පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවික්ක තබ්බ අබින්නම් නිතර 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 කල්පනා කරන්න කිව්වා මට මේ ප්‍රියට පේන හැම දෙෙම දවසක නැති වෙනවා සබ්බේහි මේ පියේ නානා භාවෝ විනා භාවෝති සබ්බේහි මේ පියේ මට ප්‍රිය දේවල් සියලු දේවල් නානා භාවෝ වෙනස් ආකාරයකට පැමිණෙනවා විනා භාවෝ නැති වෙලා යනවා අබින්නම් පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අබින්නම් පච්ච වෙක්කි තබ්බං මොකද්ද සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ මම මරණයට නියම වූ මරණ දණ්ඩණයට නියම වූ සිරකාරයෙක් වගේ නේද මරණං අනතීතෝ මාව මරණින් ඉක්මිලා මම නෑ නේද මම මරණින් ගැලවිලා නෑ නේද කියලා කල්පනා කරන්න ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ මාව වයසට යනව නේද මම වයසට නොයනවා කියලා එකක් ලෝකේ නෑ නේද කියලා කල්පනා කරලා බලන්න ව්‍යාධ ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝ මාව ලෙඩ වෙනව නේද මගේ ධර්මතා ස්වභාවයෙන් ගැලවිලා නැේද කියලා කල්පනා ගැලවිලා නැහැ නේද කියලා කල්පනා කරන්න. ආන්න එහෙම කල්පනා කරන්න. කම්මස්ස කොම්මි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ මම කර්මය දායාද කරගෙන කළ කුසල කල්ම කර අකුසල කර්මත් එක්ක සසරේ තනියම අතරමං වෙන්න වෙනව නේද කියලා කල්පනා කරන්න. මල ගෙදරක ගියාට පස්සේ අත් දෙක එකතු කරලා මිනියට වඳින එක නෙමෙයි කරන්න ඕනි. මිනිය දිහා බැලලා කල්පනා කරන්න ඒවං භාවි ඒවං ධම්මෝ ඒවං අනතීතෝ මේ කය යම්සේද මාගේ කයත් මේසෙම දිරනව නේද මේ මිනිස්සයා දවස් 3 4කට කලින් hina වෙලා කතා කරලා හිටිය මිනිස්සෙක් නේද අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ තට්ටුවක් දාලා බලන්න ඕස්නේ ගිහිල්ලා තියෙනවා බලන්න විඥානයේ සිඳිලා තියෙන බව කල්පනා කරන්න රූප ධර්මතාවයන් වෙනස් වෙලා කළු වෙලා නැති වෙලා යන පටන් අරගෙන නේද කියලා කල්පනා කරන්න සොහනට ගිහිල්ලා දැම්මට පස්සේ හිවල්ලු විසින් ඇදගෙන යනව නේද සත්තු විසින් කනව නේද නිකංගිල සෝනකට ඇතෑරියොත් ඇට සැකිලටික වෙන් වෙන්න පටන් ගන්නවා නේද අන්තිමට සුනිල් නිමල් කමල් කියලා ඉන්න මිනිස්සු නිකං ඇට සැකිලි ගන්නට පත් වෙනවා නේද ඒකත් කාලෙකදී ඇට සැකිලි විසිරලා යනවා නේද ගිහිල්ලා 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 චෝටි චෝටි යට කැලි වලට වෙන් වුණාට පස්සේ සුනිල්ලා නිමල්ලා කමල්ලා නෑ පිංගුතුනි ඒක තමයි ජීවිතේ යථාර්ථය පිංගුතුනි ඉස්සර මලගයක් වුණාට පස්සේ එළියට වෙලා මිනිස්සු උනත් මේ ජීවිතේ යථාර්ථය පිළිබඳව කතා කළා ඉස්සර පාංශ කූලයකට කියලා ස්වාමීන් වහන්සලා වැඩම කරන්න පටන් ගත්තේ අර සාසනේ වලපල්ලට ගිහිල්ලා තියෙන යෝගේ නම් මේක බිස්නස් එකක් කරගත්තා හරි එහෙම බිස්නස් එක ගණින්න හන්සේලා එහෙම නැතුව බුදුපුතුන් වහන්සේලා පාංශ කූලයට කියලා ගිහිල්ලා කලේ න්යාමට පරිප්පු කිලෝයක් විල බත් දුන්නා චෛත්‍ය පූජා කරන්න සිමින්ති කොට්ට 20ක් දුන්නා කියලා ಗುಣ වයලන එක නෙමෙයි
අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මින උපජ්ජත්වා නිරුද්ධන්ති තේ සංගූප සමෝසුකෝ කියලා මේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය ගිහි මිනිසුන්ට කියලා දුන්නා මිනී පෙට්ටිය සාක්ෂි කරවලා මිනී පෙට්ටිය සාක්ෂි කරවලා ඉස්සර ගුණ වයන්න මිනිස්සු මයික් එක අතට ගත්තාම නැගිටලා ගුණ වැව්වේ සංඝයාගෙන් බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරන් මේ මිනිස්සු බොහොම ධර්මානුකූලව ජීවත් වෙච්ච මිනිස්සු මේ මිනිස්සු මේ මේ ධර්මතාවලින් පෝෂණය වෙච්ච මිනිස්සු සතිපට්ඨාන භාවනාවන් කරපු මිනිස්සු කියලා අද මොනවද කියන්නේ ළමයි 10ක් හදලා ලෝකෙට දීපු වෛද්‍යවරු බිහි කරපු පිංගතුණී ඒවා මහ ඒවා ಗುಣ නෙමෙයි ඒ මොනවද ඒ කියන්නේ හොඳ ළමයි 3 දෙනෙක් හැදුවා ඒ ළමයි අම්මට සැලකුවා මොනවද පිංගතුණී මොන්ඩිසෝරි ළමයි කරන කතාව වගේ අද ස්වාමීන් වහන්සේලාට පාංශු මම කියන්නේ පාංශු කෝලෙට ගියා නම් අපි කරන්න ඕනි කුමක්ද අපි මේ ජීවිත යථාර්ථය කියන එක නේද කරන්න ඕනි එහෙම නැතුව අපේ ගමේ පන්සලේ හොඳ දායකේ හැම් පොයිටම සිරගත්ත ඒව මැරිච්ච කාටද කියන්නේ කාව රවට්ටන්නද කියන්නේ මොනව ගන්නද කියන්නේ අර මැරිච්ච මිනිහා මැරිලා අඩු මේ මිනිහා ඉන්නකොට ඔන්න මැරෙන්න ලං වෙලා ඉන්නකොට ගිහිල්ලා මතක් කරලා ආවනම් හා අනේ ඔයාලට මතකද ඔයා අපේ පන්සලේ දායකයෙක් කියලා ඔයාලට මතකද ඔයා අපේ ගමේ සිරගත්ත කියලා ඔයාලට මතකද ඔයාමට සිමින්ති පූජා කරා කියලා එහෙම නෑ මැරුණාට පස්සේ අර පෙට්ටියට කියනවද අද ඔක්කොම පිංගුතුණී කොලම් බවට පත් වෙලා තියෙන සමහරක් වෙලාවට අද මලගෙදර එළියේ ඉන්න මිනිස්සු මේ අපි ගිහිල්ලා අපි තරුණයි අපිට අවුරුදු 27යි 28යි අපි ගිහිල්ලා මිනිය දිහා බල්ල කල්පනා කරලා අනේ දෙයියනේ මිනිස්සුන්ගේ හැටිනම් කියලා එළියට ඇවිල්ලා ඉඳගන්න මිනිස්සු පව් කියලා හිතලා අර 55ක් 65ක් වෙච්ච උන්දලා කීප දෙනෙක් කැරම් බෝඩ් එක වටේ වට වෙලා කට්ටියක් බුරු ගන්නවා කෝඩ් එක අරගෙන ගහන්නේ නිකන් මම රවුඩන් පැනල මේස කැඩෙන්න වගේ ගහන සමහරක් කට ඒ ගහන ස්පීඩ් එකට මැරෙන්න ඉඩ තියෙනවා දත්නේ කටේ හිට ගන්න කෙලින් පනනේ ඇඟේ බොත්තම දා ගන්න සිහියක්නේ බුලත් ටික කා ගන්න පුවක් කෑල්ල කපා ගන්න කටේ දත් ටිකනේ ඒ වුණාට බීලා වැටිලා බොරු කිය කිය මරණයේ පිළිබඳව මෙලෝ කල්පනාවක් නැතුව කාලේ කන මිනිස්සු කොච්චරක් සමාජය කොච්චර අන්ධබාල භාවයට වැටිලාද මෙයා පිංගුතුනි හැමදේම කියන්න ඕනේ වා නෙමෙයි මේ එක දවසින් කිව්වට පස්සේ මිනිස්සු තේරුම් ගන්න ඕනි දේවල් අපි කවද වෙනකම් බණ කියන්නේද මැරෙනකම් බණ කිය කී ඉන්න එක පාරයි මේවා කියන්න ඕනි එක පාරින් මිනිස්සු තේරුම් ගන්න ඕනි මරණීය කුමක් දීපදීම කුමක්ද සසර කුමක්ද ජීවිතේ කුමක්ද කියලා මේ කහලි වෙරවිලා ආයි පුතා මැරුණාට පස්සේ ආයි උස්සන් එන්න පහා මුදුරුනේ අපේ පුතත් මැරුණා මරණීය ගැන බණක් කියන්නකො හිතා දා ගන්න කිය මේ කහන්න අරගෙන මේ කතාව කල්පනා කරලා තියන්නේ මහා සම්පත්ති සම්පත්ත යථා සත්තා මතයිද තත අහං මරිස්සම් මරණං මෙහෙස්සති කියලා. ඒතර ආයි මේ අපිට අමුතුවෙන් කියන්න දේවල් ලෝක ඉතුරු වෙන්නේ නේ. මේ යථාර්ථය කල්පනා කරන්න පටන් ගත්තා. මේක තේරුම් ගන්න පුළුවන්. සම මලගෙදරකට ගියයින් පස්සේ කල්පනා කරන්ඩ අනේක් බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරලා අවබෝධ කරගෙන දේශනා කරපු ජීවිත යථාර්ථය නේද මේ? මේ අක්කා නංගි අයියා මල්ලි කොච්චර හොඳට ජීවත් වුණාද අද වෙච්ච දේ කොමක්ද ආයි අප අපි අතරම උපදීවා අනේ තාත්තේ ආපහු මටම තාත්තා කෙනෙක් වේවා මං ඉපදුනොත් උඹේ ගාවම උපදීවා පුළුවන් නම් අපේ දුවගේ බඩේ උපදීවා මේ වගේ හිස් ප්‍රාර්ථනා කරන්න නැතුව මිනිස්සු ඕවා කරන්නේ පිංගතුනි කල්පනා කළ යුතුයි නේද අනේ අපෝ ජීවිතයේ කැහැටි අනිච්ඡාවත සංඛාරා මේ සංස්කාරයෝ නම් නැසෙන සුළුමයි උපාදවය ධම්මිනෝ පේන්නේ නැද්ද ඉපදිලා නිරුද්ධ වෙලා යනවයි කියන එක ඒ වගේන් යුක්තයි උපජ්ජිත්වා නිරුද්ධන්ති ඉපදි නිරුද්ධ වෙනවා තේ සංවූප සමෝසුකෝ ආයිත්මේ තාත්ත පින්වන්ත තාත්ත සසරට යන්නේ නැතුව ආයිත්මේ සංස්කාරත් එක්ක මරණ ජීවිතයක් ලබන්නේ නැතුව නැවත මරණයට පත්වෙන්න ජීවිත ලබන්නේ නැතුව මේ ගෝරතර සසරෙන් එතර වෙලා යන්න නවත නූපදින ස්වභාවයකට පත් වෙන්න තාත්තත් නිවිල ඵලය අම්මත් නිවිල ඵලය මෙහෙම මේ හදවත ඇතුලෙන් එන්නේ නැපේ කඩාගෙන එන්නේ නැපේ ඇතුලේ මොනවා හරි තියෙනවද අනේ පුතේ උඹ ආයිනම් මේ ලෝකෙට උපදින්න එපා මගේ මහත්තයෝ මේ ගොහරතර සසර කොතන ඉපදුනත් උඹට ওই ටික තමයි උඹ අද අවුරුදු 12යිද මැරුණා ජීවත් වෙලා හිටියත් 40 50 මැරෙනව ආයි ඉපදුනත් ওই ටික තමයි මෙහෙම ජීවිතේ හිතෙන්න එපේ අනේ මගේ හාමුදුරුවනේ මගේ හිත හදලා දෙන්න කියලා අපි ගාව වඳින්න එපා හිත හදා ගන්න ඕනි ඔක්කොම කියලා ඉවරයි
බුදු කෙනෙක් පහළ වෙලා ඉවරයි අපි සනසුනේ ඒ බුදුන්ගේ ධර්මය අහලා ඇයි ඔබට බැරි මගේ ගාවට ඇවිල්ලා කියන්න මගේ ස්වාමීන් වහන්සේ බලන්න ජීවිතය යථාර්ථය ඔබ වහන්සේලා හරි වාසනාවන්තයි ඔබ වහන්සේලා පුංචි කාලෙදි මේක තේරුම් අරගෙන පැවිද්දට පත් වුණ අනේ සාදු සාදු මගේ ස්වාමීනි කොහොම හරි මේ ගොහරතර සසරින් එතර වෙලා යන්න අපිට එහෙමයි කියන්න අනේ මගේ පොඩි හාමුදුරුවෝ මගේ හිත හදලා දෙන්න අනේ මට මතක් වෙනවා කිය කිය යන්න එපා එක දුර්වල ඇඬීමක් අනේ මගේ ස්වාමීනි මේ ජීවිත යථාර්ථය ඔබ වහන්සේට දැසින් බලන්න ලැබීම ඔබ වහන්සේලාත් වාසනාවක් මගේ පුතාට මේක තේරුම් ගන්න බැරි වුණා නමුත් මගේ ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගත්තා ස්වාමීනි මේ යථාර්ථය තේරුම් අරගෙන මේකෙන් එතර වෙලා යන්න මේකත් ඔබ වහන්සේට කර්මස්ථානියක් වේවා මන්න කොච්චර ලස්සනද කියලා කුමේවා ඔබට දැන් තේරෙනවද මේ සමාජයේ කොච්චර බොරුවක ඉන්නවද මේ සමාජයට කොච්චර ජීවිතය පිළිබඳව අවබෝධයක් නැද්ද මේ සමාජයේ ජීවිතය ගැන හිතන් ඉන්නේ කොයිතරම් මුලාවකින්ද කෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කෝ උන්වහන්සේ දීපු පණිවිඩය කෝ සබ්බං පහය ගමනියන් ඔක්කොම දාලා යන්න වෙනවා ඒ නිසා මේකට බලාපොරොත්තු තියන්න එපා කියපු බුද්ධ අවවාදයේ පිළිපදින මිනිස්සු තෘෂ්ණාවෙන් ගොඩ ගන්න තණ්හා බරිත සමාජයක් මිසක් ටිකින් ටික ටිකින් ටික පරාර්ථකාමීත්වයෙන් හිතලා ලෝකේ අතහරින සමාජයක් දකින්න ලැබෙන්නේ අඩුවෙන් නේද ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන ලෙඩකකදී දුකකදී උපේක්ෂාවෙන් ඒක දිහා බලන මිනිස්සු හැර ලෙඩකකදී දුකකදී ඔළුවේ අත් ගහගෙන වැළපෙන මිනිස්සු දකින්න ලැබෙන්නේ ඒක නේද අසනීපයක් අමාරුවක් හැදුනහම බුදුරජාණන් වහන්සේගේ පිළිමය තමන්ගේ සීලය අතට අරගෙන අනේ මේ සීලෙන් මේ බුදුන්ගේ ගුණෙන් අරදහම්ගේ ගුණෙන් මේ සංඝයාගේ ගුණෙන් මාව සෝපත් වේවා කියලා හිතන්නේ බුදුරජාණන් වහන්සේ කියපු පණිවිඩය තේරුම් අරගන්න නැතුව නේද පිංගුතුනි සමහරක් වෙලාවට අපි අසනීප වෙනවා අපිට හිතෙනවා අපිට පණිවිඩ දානවා තුනුරුවන් සරණින් සෝපත් වේවා කියලා ඇත්ත ඇත්ත තුනුරුවන් සරණ මහත් 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 නමුත් මොනවා සෝපත් වෙන්නේද මේ කුණු කයක් තියාගෙන ස්කන්ධ පහක් තියාගෙන දිරණ කයක් තියාගෙන වැයවෙන කයක් තියාගෙන කය ධම්මෝ වය ධම්මෝ සමුදය ධම්මෝ නිරෝධ ධම්මෝ දුක්ඛ ධම්මෝ අනිච්ච ධම්මෝ අනත්ත ධම්මෝ මාර ධම්මෝ ඒ වගේ කයක් තියාගෙන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං දනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං කියලා නිබ්බාණං පරමං සුඛං කියලා ආරෝග්‍ය පරමාලාභා කියලා මම අතපිරිමැද ගන්නද ඒ නිරෝගීකම ගැන නෙමෙයි මේ කතා කරේ සන්තුට්ටි පරමං දනං කියලා කතා කරේ ජීවිතයේ සතුටින් ඉන්න කතාවක් ගැන නෙමෙයි එහෙනම් නිබ්බාණං පරමං සුඛං කියන්නේ නෑනේ මේ දිරණ කයත් එක්ක කුමන ගනුදෙනුවක්ද කුමන බලාපොරොත්තුවක්ද යම් කිසි කෙනෙක් මේ ලෙඩ වෙන කය තියාගෙන නිරෝගීකම පතනවා නම් යම් කිසි කෙනෙක් මේ ශය වෙන කය තියාගෙන නිරෝගීකම පතනවා නම් යම් කිසි කෙනෙක් මේ ව්‍යාධියට මුල වෙච්ච පංචස්කන්ධය තියාගෙන නිරෝගී බව පතනවා නම් තත්පරෙන් තත්පරේ වයසට යන ශරීරයක් තියාගෙන මේ කරන කෝලම නම් බොහෝ කාලයක් කරන්න වෙන්නේ නැති බව ඔබට දැනෙයි දවසක. හැබැයි දාට අදටත් මට බහුතරයක් වැඩිහිටියන් කියන කතාව අනේ මගේ ස්වාමින් වහන්සේ මට ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක් ඒ කාලේ හම්බුනේ නෑනේ. මට ඔබ වහන්සේ වගේ මේ කතාව කවුරුත් ඒ කාලේ කියලා දුන්නේ නෑනේ. දැන් මගේ හිතේ ප්‍රශ්න. දැන් මට මේව කල්පනා කරන්න මම බර වැඩි කියලායි මට දැනෙන්නේ. මගේ ස්වාමීනි මා කුමක් කරන්නද? මා දැන් එන විදියකට මූණ දෙනවා ස්වාමීනි කියලා දන්න භාවනාවන් ඔක්කොම කරන්න යනවා පටලෝ 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 පටලෝ. ඉංගතුනි මේක මේ කොන්ද කෙලින් තියාගන්න පුළුවන් කාලේ කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් කාලේ අතපය තියාගෙන යමක් දරා ගන්න පුළුවන් කාලේ දැන් කොන්දේ අමාරුවක් ආවොත් දරා ගන්න පුළුවන් දැන් ඇඟේ පතේ අමාරුවක් ආවොත් දරා ගන්න පුළුවන් එක කාලයක් එනවා ඇඟේ පතේ අමාරුව දරා ගන්න බැරි දැන් වැටුනොත් හිරි වැටුනොත් විනාඩි 5කින් හිරි ඇරෙනවා නැගිටින්න පුළුවන් එක කාලයක් එනවා වැටුනොත් වැටුන නැගිටින්න බෑ එදාට කලින් මේක තේරුම් අරගෙන මේකෙන් එතර වුණේ නැත්තම් ඔබට මරණයෙන් තියා සතර පායෙන්වත් ගැලවෙන්නේ මරණයෙන් ගැලවීම පැත්තකට දාන්න එක ලොකු කතාවක්. අඩුම සතර පායෙන්වත් ගැලවෙන්න පුළුවන් කමක් ඔබට ලැබෙන එකක්. සෝතාපන්න වීම පසකින් තැබේවා. චූල සෝතාපන්න භාවයටවත් පත් වෙන්න ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ. සමේ යථාර්ථයේ තේරුම් අරගෙන. මේ ගෝරතර සසරෙන් එතර වෙලා යන්න ඔබට මේ කුසල් පාරමිතාවක් වේවා. ප්‍රඥා පාරමිතාව පිරේවා. තුම් නිවනින් සුවසේම නිවේවා. ධර්ම දානමය කුසලයේ ධර්ම ශ්‍රවණමය කුසලයේ ඔබට ඒ සදායකාන්තින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන්
අදට ධර්ම දේශනාව අවසන් කරමු. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. අංක 39 එක නව ජයවීර මාවත අතුල් කෝට්ටේ ලිපිණියේ පදිංචි අරුන්දති පෙරේරා මහත්මිය මේ උතුම් ධර්ම දාණයෙන් ලැබෙන කුසලයේ ඒ අරුන්දති පෙරේරා මහත්මියටත් සැමියාවන පුෂ්ප කුමාර පෙරේරා මහත්මිය දේනිය වෙන රුවිනි පෙරේරා මෙනවිය සචිනි පෙරේරා මහත්මිය හා හිරාන් පෙරේරා පුතුණුවන්ට කල්යාණ මිත්‍ර නිරතුරුව ලැබිය උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. එමෙන්ම චන්ද්‍රාවතී විජේසිංහ මෑණියන් සහ සයිමන් මොහොට්ටි පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමට ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමට විශේෂයෙන්ම දේශකයන් වහන්සේට මේ උතුම් කුසල කර්මී නිර්වාණය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිත සූපත් භාවයට පත්ව තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එවගේම අද දවසේ මේ උතුම් පින්කම සහ සංවිධානය කළ උදව්පකාර කළ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් පාරමී ධමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එවගේම වෙහෙර විහාර ගම්දනෝ වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවරුන්ගේ රැකවරණේ මේ ධර්ම දානීමේ කලපින් උතුම්ට ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් පාරමී ධමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා, උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. එතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනකම සම්මා සම්බුදු සරණයි.